අත්මික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා. බදුල්ල පොලිස් ස්ථානයට ඇතුළු වී පොලිස් නිලධාරීන්ට බැනවැදී අතරගුවේ සිටි පිරිසක් මුදවා ගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එලෙස විමර්ශන ආරම්භ කර ඇති බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ. බදුල්ල කොට්ටාසේ බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ අදාළ එම විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා පැවසුවා. ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය කරමින් පක්ෂයේ ප්‍රවර්ධනය කරන ටී ෂර්ට් පැළඳ බදුල්ල බස්නවතුම්පල ඉදිරිපිට සිටි කාන්තාවන් 7 දෙනෙකු ඇතුළු 34 දෙනෙකු බදුල්ල පොලිසිය විසින් පසුගිය දා අත්අඩංගුවට ගත්තා. ඒ මැතිවරණ නීති උල්ලංඝනය කළා යැයි පවසමින් මැතිවරණ කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුවයි. එම අත්අඩංගුවටගත් පිරිස සියආධාරකරුවන් යැයි පවසමින් රාජ්‍ය අමාත්‍යවරයා බදුල්ල පොලිසියට ගොස් අත්අඩංගුවටගත් පිරිස සම්බන්ධයෙන් තොරතුරු විමසා ඇති බවයි වාර්තා වුණේ. එම අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා සහ බදුල්ල පොලිස් නිලධාරීන් අතර යම් වචන හුවමාරුවක් සිදු ඇතැයි වාර්තා වුණා. අදාළ සිද්ධිය සිදු වූ අවස්ථාවේදී ජංගම දුරකථනයකින් වීඩියෝගත කරන ලද වීඩියෝ පටයක්ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා බදුල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාද හමු වී සාකච්ඡා කර ඇති අතර පසුව සහකාර කොමසාරිස්වරයා එම පිරිස මුදාහරින ලෙස උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැෆරල් සංවිධානයටද පැමිණිල්ලක් ලැබී ඇති බවයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ. නීතියට අනුව කටයුතු කරන ලෙසයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා සියලුම දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටියේ. ඇත්තටම ඒක කනගාටුදායක තත්ත්වයක්. මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීම ආශ්‍රිතව තමයි මේ කටයුත්ත වාර්තා වෙන්නේ. කොහොම නැත්නම් පොලිස් නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයෙකු සඳහා මැදිහත් වුණු බව අපිට වාර්තා වෙලා තිබෙනවා. නීතිමය වශයෙන් ගත හැකි ක්‍රියාමාර්ග විනා දේශපාලඥයින් පොලිස් නිලධාරීන්ට තමගේ රාජකාරියට බාධා වෙන ආකාරයට කටයුතු කිරීම නොකළ යුතු කාරණයක් හැටියට අපි දකිනවා. කොහොම නැත් මේ පිළිබඳවත් අපි ප්‍රතිවන කොමිස සභාවේ අවධානය යොමු කරලා තිබෙනවා. නීතිමය බලය තිබෙන්නේ මැතිවරණ කොමිස සභාවට, ඒ වගේම පොලිසියට. ඒකම අපි ඉල්ලා සිටින්නේ සියලුම දේශපාලන ක්‍රියාධරයින්ගෙන්. සෑම කටයුත්තක්ම නීතියට අනුගතව සිදු කළ යුතු වෙනවා. ඒ වගේම රටේ මේ මැතිවරණය අපි දකිනවා මේ වෙනත් මැතිවරණ සමග සංසන්දනය කරනකොට පොලිස්පතිවරයෙක් නොමැති තත්ත්වයක් තුළ පවා පොලිසිය යම් ආකාරයකට සාධනීය කාර්යභාරයක් සිදු කරමින් තිබෙන නිසා නිලධාරීන්ට තමගේ රාජකාරිය ස්වාධීනව සහ නිදහසේ කරගෙන යෑමේ පරිසරය නිර්මාණය කිරීම දේශපාලඥයින්ගේ වගකීමක් හැටියට අපි දකිනවා.